අයිබුවන් අද විද්වත් සාකච්ඡාව තුළින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාලීන පාරිසරික ගැටලුවක් පිළිබඳව. එය ඇත්තටම පාරිසරික ගැටලුවක් මෙන්ම විශේෂයෙන් ජන ජීවිතයට බලපෑම් කර ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. අපි ඒ සඳහාද මැදිරියට ආරාධනා කරා සිටිනවා විද්වත් දෙපළකට. මේ දෙපළ පිළිබඳ අපි හඳුන්වා දෙනවා නම් අපේ මහා වංශයේ සඳහන් ප්‍රසිද්ධ රජවරුන් දෙදෙනුගේ නම් නියෝජනය කරන ආචාර්ය සූරතිස්ස දිසානායක මෙතිතුමන්, ඒ වගේම ප්‍රසිද්ධ ජීව විද්‍යාව පිළිබඳ උපකාරක පන්ති දේශක කාවන්තිස්ස ජනනායක, මේ දෙපළ ඉතිහාසයේ බොහොම ජනප්‍රිය චරිත දෙපළක්. මේ නම් දෙක රජවරුන් විදිහට, ඒ වගේම වර්තමාන සිස්ස ප්‍රජාව තුළත් මොවුන් රජ බවට පත්වෙච්ච දෙපළක් කිව්වොත් අපි නිවැරදි. අපි ඔබ දෙපළවන් ආයුබෝවන් කියා මැදිරියට පිළිගන්නවා. ඇත්තටම අද අපි සාකච්ඡා කරන්නේ අලි මිනිස් ගැටුම පිළිබඳව. අපි ප්‍රථමයෙන් සාකච්ඡාව ආරම්භ කරන්නට කැමති ආචාර්ය සූරතිස්ස දිසානායකයන් සමඟ. මෙතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයනංශයේ පුරා ජීව විද්‍යාව සහ කෞතුකාගාර විද්‍යාව පිළිබඳ දේශකේ. එතුමා ඇත්තටම ඔබතුමා නියෝජනය කරන්නේ වෙනම විෂය පද්‍යයක්. අද අපි මේ කතා කරන මාතෘකාව මේක පරිබාහිර මාතෘකාවක්, විශේෂයෙන්ම අලි මිනිස් ගැටුම. මම ප්‍රථමයෙන් දැනගන්නට කැමති ඔබතුමාට මේ අලි මිනිස් ගැටුම පිළිබඳ කතා කරන්නට යම් කිසි වෘත්තීය පසුබිමක්, ඒ පිළිබඳ සුදුසුකමක් තිබෙනවාද කියන්නේ. ඔව්, ඇත්තටම බන්දුල මං හිතන්නේ ඔයා ඒ ප්‍රශ්නේ අහපු එක ඉතාමත්ම වටිනවා. මොකද අපි ඇත්තටම මේ සමාජයේ, අපේ රටේ අපි යම් කිසි දෙයක් කතා කරනවා නම් ඒකට ප්‍රවීණයකු, ඒ සම්බන්ධව ප්‍රවීණයකු කතා කරනවා නම් තමයි, ඒ විෂයපතය පිළිබඳව ප්‍රවීණයෙක් කතා කරනවා නම් තමයි ඒකේ වැදගත්කම තියෙන්නේ. එහෙම වුණොත් තමයි අපිට මේක සංවර්ධන මාවතකට පහසුවෙන් යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබ අහපු ප්‍රශ්නෙට මම පිළිතුරක්, ඍජු පිළිතුරක් දෙන්නම්. මගේ සාමාන්‍ය උපාධිය, මම විශ්වවිද්‍යාල ජීවිතයේ මම ලබාගෙන තියෙන්නේ විශේෂවේදී උපාධියක්, වනජීවී කළමනාකරණය සහ සංරක්ෂණය කියන උපාධිය. ගෞරව සමාර්ථය සහිතව මම කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඒ උපාධිය ලබා ගන්නේ 1996 වර්ෂයේ. ඉතින් ඊට පස්සේ මම මගේ මේ වනජීවී සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳව විශේෂවේදී උපාධියත් එක්කම මට හිතෙනවා මගේ ශේෂ්‍ය චුට්ටක් ඒකට සම්බන්ධව වෙනත් විදිහකින් වෙනස් කරන්න. ඒ වෙනස් කිරීම තුළ මම මගේ පශ්චාත් උපාධිය විදිහට මම හදාරනවා පුරාවිද්‍යාව හදාරලා මගේ ආචාර උපාධියට මම කරනවා පේලියෝ බයොලොජි, එහෙම නැත්නම් අපි කියනවා පුරාජීව විද්‍යාව කියලා. එතකොට මේ පුරාජීව විද්‍යාව තුළ මම කරන්නේ අතීත පරිසරයේ නැවත ගොඩනැගීමක්. එතකොට ඒකත් ඍජුවම සම්බන්ධයි මේ වයිල්ඩ් ලයිෆ් මැනේජ්මන්ට්, නැත්නම් අපි කියනවා වනජීවී කළමනාකරණයත් එක්ක ඍජුවම සම්බන්ධ උපාධියක් තමයි මම ලබාගෙන තියෙන්නේ. ඒක නිසා මම දන්නවා මේ ශේෂ්ත්‍රය පිළිබඳව මට ඉතාමත්ම හොඳින් කතා කරන්න පුළුවන් ශේෂ්ත්‍රයක්. ඒ වගේම මම විශ්වවිද්‍යාල ජීවිතයෙන් සමුවරගෙන වර්ෂයකට ආසන්න කාලයක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති සහායකයෙක් විදිහට වැඩ කරලා තිනවා. ඒ වැඩ කිරීම තුලත් මම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුල කරෙත් අලි මිනිස් ගැටුම පිළිබඳව කරපු ව්‍යාපෘතියක වැඩසටහන. ඒක නිසා ඇත්තටම මම හිතනවා මේ පිළිබඳව කතා කරන්න මට හැකියාව තියෙනවා කියලා. ඔව්, අපි බොහොමත්ම සතුටු වෙනවා ඇත්තටම වෘත්තීය පසුබිමක් තුලින් මෙවැනි සාකච්ඡාවට පිවිසීම පිළිබඳව. අපි ඊළඟට අපි ප්‍රශ්න යොමු කරන්න කැමති ඇත්තටම කාවන්තිස්ස ජනනායක, ඉතිහාසයේ බොහොම ප්‍රසිද්ධ චරිතයක්, වර්තමානයේත් ඒ වගේම ප්‍රසිද්ධ චරිතයක්, කවුරු දන්නා තිස්ස සර්. අපි තිස්ස සර් පිළිබඳව හඳුනාගෙන තියෙන්නේ ජීව විද්‍යාව පිළිබඳ ප්‍රසිද්ධ දේශකයෙක්. ඔබ දහස් සංඛ්‍යාත සිස්ස පරපුරකට සරසවි වරම් ලබා දුන්න ගුරුවරේ. ඇත්තටම ඔබතුමා ඒ ගුරු වෘත්තියට පරිබාහිරව මේ අලි මිනිස් ගැටුම පිළිබඳව ඔබතුමාට මොකද්ද කතා කරන්න තියෙන අයිතිය? ඔබට ඒ පිළිබඳ වෘත්තිය පසුබිමක් තිබෙනවද කියලා මම දැනගන්නට කැමතියි. අඳුල, මේ ඉස්සෙල්ලාම පැහැදිලි කරන්න ඕනේ මේ ඇත්තටම අපේ රටේ මේ ගහකළ වලට, සතා සිව්පාවට ආදරය කරන මිනිස්සු ඉන්නේ ටිකයි. මම හිතනවා මට මේ ගැන කතා කරන්න තියෙන ප්‍රධානම අයිතිය සහ ප්‍රධානම සුදුසුකම තමයි මම මේ රටේ සොබාදහමට ආදරේ. ඒතර ඒ සොබාදහම රැක ගැනීම කියන එක තමයි මගේ දර්ශනය. ඉතින් ඒක නිසා ඇත්තටම ලංකාවේ හැම මිනිස්සෙක්ම
අපිට මේ ලැබිලා තියෙන ස්වභාව ධර්මයට ආදරය කරන මිනිස්සෙක් බවට පත් වෙනවා නම් අපිට මේ ස්වභාවික ව්‍යසන ලංකාවේ දකින්න ලැබෙන අවම කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ අපි භෞතික පැත්තෙන් ගත්තොත් මමත් කැලණි විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යාව, ජීව රසායන විද්‍යාව සහ සුත්‍ර ජීව විද්‍යාව කියන විෂයන් හදාරලා ගෞරව උපාධියක් ලබාගෙන තමයි මේ ශාස්ත්‍රයට පිවිසෙන්නේ. ඉතින් අපි ඒවා ගැන යම් ප්‍රාමාණික අධ්‍යයනයක් කරලා තියෙනවා. නමුත් මට ඇත්තට මේ විෂයට වඩා වැදගත් වෙන්නේ අපි මම ඉපදුනේ ගොඩාක් නගරයෙන් ඈත පරිසරයක ගමක. ඉතින් ඒම ඉපදුණු තැන වටපිටාව බලපුවාම අපිට පුංචි කාලේ අත්දකින්න ලැබුණේ බොහොම සුන්දර ගස් කොළන් සහිත සත්තු සිව්පාව ගොඩාක් තියෙන පරිසරයක්. එහෙනම් පොඩි කාලේ ඉඳන්ම මේ පරිසරයට ආදරය කරන්ඩ, මේ පරිසරයත් එක්ක හැදී වැඩෙන්න, පරිසරය එක ලෙන්ගතුව ජීවත් වෙන්න අපි හුරු වුණා. ඉතින් මම දකිනවා මේ අනිමිනිස් ගැටුම හේතු කොටගෙන අලිත් මැරෙනවා, මිනිස්සුත් මැරෙනවා. මේ දෙගොල්ලොම මැරෙනවා. මේ දෙගොල්ලොම අපේ රටේ සම්පත්. ඉතින් ඒක නිසා එක පැත්තකින් බලපුවහම මේ මානව වර්ගයාට ඇත්තටම අපි මම ආදරෙයි, මිනිසුන්ට ආදරෙයි. ඒ වගේම තමයි වනසතුන් වනජීවීනුත් අපේ තියෙන සම්පතක්. මොකද අපේ රටට සංචාරක ව්‍යාපාරය ගැන බැලුවොත් සංචාරකයෝ ලංකාවට එන ප්‍රධාන හේතුවක් තමයි අපේ වනාලින් නැරඹීම සඳහා තමයි එන්නේ. ඉතින් එතකොට එක අතකින් බැලුවහම අපේ ආර්ථිකයටත් ඒක යම් ආකාරයකට බලපානවා. මම හිතන්නේ පරිසරයට ආදරය කරන ඕනෑම කෙනෙකුට මේ ප්‍රශ්නය පිළිබඳ හිතන්ඩ අධ්‍යයනය කරන්න අයිතියක් තියෙනවා කියලා. ඔව්, බොහොමත්ම අද පිවිසීමක්. ඇත්තටම පරිසරය හා මිනිසා තුළ ඇත්තේ අනුයෝජනීය සම්බන්ධතිය. මේ දෙදෙනා අතර හොඳ සමතුලිතතාවයක් රැකුණොත් තමයි අපිට පරිසරය රැකගන්නට හමු වෙන්නේ. ඉතින් පරිසරවේදීන් දෙපළක් විදිහට ඔබ හොඳ පිවිසීමක් ලබා දුන්නා. අපි අද කතා කරන මේ අලි මිනිස් ගැටුම පිළිබඳ අපි තවදුරටත් ඔබට යනකොට මම ආචාර්ය සුරතිස්ස දිසානායකගෙන් දැනගන්නට කැමතියි. මේ විදිහට අලි මිනිස් ගැටුමක් බවට පත් වුණේ ඇත්තටම මොන හේතුවක් නිසාද? මේක අපි වර්තමානයේදී ගැඹුරු ලෙස සාකච්ඡා කරන මේක සංකීර්ණ ගැටලුවක් බවට පත් වුණේ ඒ සඳහා හේතුපාදක කරුණු මොනවද කියලා පැහැදිලි කරන්න. ඔව්, ඇත්තටම අපි අතීත ලංකාව ගත්තොත්, ඒ කියන්නේ අදින් වසර 2000කට 3000කට ප්‍රථම ලංකාව ගත්තොත් මේ ලංකාව තුල වනාන්තර ව්‍යාප්තිය නැත්නම් වන වැස්ම කියන එක ලංකාව පුරාම අපිට ව්‍යාප්ත වෙලා දකින්න ලැබුණා. එතකොට මේ වනාන්තරය තුල හිටිය වනජීවීන් මේ වනාන්තර තුල නිරන්තරයෙන්ම සැරිසරීම සිදු කරා. ඒ කියන්නේ උතුරේ ඉන්න ජීවීන් දකුණටත්, දකුණේ ඉන්න ජීවීන් උතුරටත් යනාදී වශයෙන් මේ වනාන්තරය තුර නිරන්තරයෙන්ම සැරිසරීම සිදු කළා. නමුත් අපේ නූතන මානව පරම්පරාව, ඒ කියන්නේ හෝමෝ සේපියන්ස් සේපියන්ස් කියන කාණ්ඩය පෘථිවිය මත බිහිවීමත් එක්කම ක්‍රමානුකූලව ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවයන් අනුව ඒගොල්ලෝ පරිසරය ක්‍රමක්‍රමයෙන් වෙනස් කිරීම සිදු කරා. එතකොට මේ ක්‍රමක්‍රමයෙන් වෙනස් කිරීම සිදු කරගෙන යන අතරවාරයේදී අපි දන්නවා මේ මෑත අතීතයේදී අපේ ගල් යුගය කියන ගල් යුගයක් ආරම්භ වෙනවා. මේ ගල් යුගය තුල හිටිය නූතන මානවයන්ගේ අතීත අවදීන් විවිධ ආකාරයට ඒගොල්ලොන්ගේ ජීවනෝපාය කරගෙන යන්න පටන් ගන්නවා. එතකොට ගල් යුගය විවිධ යුගවලට බෙදලා අපි තියෙනවා, අපි අධ්‍යයනය කරනවා මේ වෙනකොට ඒ හම්බ වෙන සාක්ෂි අනුව. එතකොට මේ විදිහට මේ නූතන මානවයාගේ වසර 2000කට 3000කට පැරණි අතීතයට අපි ගියොත් එහෙම ඒ අතීතය තුළදී ඒ මානවයා ක්‍රමානුකූලව එයාගේ ගහන ඝනත්වය වැඩි කර ගැනීම සිදු කරා. ඒගොල්ලෝ ස්වභාවිකවම පරිසරය තුළ ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඒකටම ප්‍රධාන හේතුව විදිහට මම දකින්නේ මේ මානවයාට විලෝපිකයෙක් පරිසරය තුළ නොමැතිවීම. සාමාන්‍යයෙන් පරිසරය තුලනයක් සඳහා අනිවාර්යයෙන්ම ජීවියෙක්ට විලෝපිකයෙක් ඉන්නවා. මේ විලෝපිකයා සහ ගොදුර අතර තියෙන සහසම්බන්ධතාවය අනුව පරිසරයේ තුලිතතාවය රැඳෙනවා. හැබැයි මේ අපේ නූතන තාක්ෂණ වේදය නැත්තම් අපේ දැනුම ඉහළ යාම තුළ අපේට ඉන්න විලෝපිකයන් අපි අවම කරගෙන තියෙනවා. මේ අවම කර ගැනීම තුළ අපේ ගහණය වේගයෙන් වැඩි වෙනවා. මේ වැඩිවීම තුළ අපේ වැඩි වෙන ගහණයට අවශ්‍ය සම්පත් අපි පරිසරයේ නිරන්තරයෙන්ම ලබා ගැනීම සිදු කරනවා. ඒ ලබා ගැනීම තුළ අපි මොකද කරන්නේ? මේ පරිසරයේ තියෙන ස්වභාවික සම්පත් සමහර අවස්ථාවලදී
අධිපාරිභෝජනයට ලක්කිරීමත් සිදු කරනවා. මේ අධිපාරිභෝජනයට ලක්කිරීමට අමතරව අපේ මේ මානව ජනාවාස හිඳිකිරීමත් අපි විශාල වශයෙන් සිදු කරනවා. එතකොට මේ සිදු කිරීම අපි සිදු කරන්න අවශ්‍ය වෙන්නේ අපිට ජීවත් වෙන්න. එතකොට අපිට ජීවත් වෙන්න අපි මේ සිදු කිරීම කරනකොට මොකද වෙන්නේ? අපි වෙනත් ජීවියෙක්ගේ වාසස්ථානයක් විනාශ කරනවා. මොකද ඒ වාසස්ථානය අපි එතනින් ඉවත් කළා තමයි අපේ වාසස්ථානය තනාගන්නේ. එතකොට ඒ වෙනකොට ලංකාවේ අඛණ්ඩ වනවැස්මක් විදිහට තිබ්බ මේ වනාන්තර තැන් තැන්වලට හුදකලා වෙන්න පටන් ගන්නවා. ඒ හුදකලා වීම තුළ සමහර ප්‍රදේශවලට ඒ ප්‍රදේශයට පමණක් ඒ ජීවීන් සීමා වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ විදිහට අතීතයේ මේ අඛණ්ඩ වනවැස්මක් විදිහට තිබ්බ ලංකාව, ලංකාවේ වනාන්තර පද්ධතිය දැන් තැන් තැන්වලට හුදකලා වෙලා තියෙන්නේ. මේ හුදකලා වීම තුළ සමහර ජීවි කාණ්ඩ ඒ ස්ථානවලට පමණයි ස්ථානගත වෙලා තියෙන්නේ. ඒගොල්ලොන්ට ඒගොල්ලොන්ගේ සුපුරුදු පරිසරවලට ගමන් කරන්න තියෙන මාර්ග මේ මානව ජනාවාස වලින් අවහිර වෙලා තියෙන්නේ. එතකොට මේ අවහිර වීම තුළ විශාල සිද්ධිදාමයන් සිදු වෙනවා. ඒ සිද්ධිදාමයන් වල එක ප්‍රතිඵලයක් තමයි මේ අලි මිනිස් ගැටුම. අලි මිනිස් ගැටුම නිසා තර්ජනයක් බවට පත් වෙලා කියනවා කියන එක බොහෝ දුරට අපි මාධ්‍ය තුලින් කතා කරනවා දැකලා තියෙනවා. විශේෂයෙන්ම අලින්ට වෙන හිරිහැරේ. හැබැයි අපි පරිසරය දිහා බලනකොට මේ අලි ගහණය අඩුවීමක් පේන්නේ නැහැ. අපි සංචාරයේදී බොහෝ දුරට අපි කතරගම, බුත්තල වගේ ප්‍රදේශවල, දඹුල්ල වගේ ප්‍රදේශවල පාරව මල්නොත් මේ අලි බොහෝ දුරට සැරිසරනවා දැකලා තියෙනවා. ඇත්තටම මේ විදිහට තර්ජනයක් වෙලා තියෙනවා නම් අලින්ගේ සංඛ්‍යාව අඩු වෙන්න ඕනේ. එහෙම සංඛ්‍යාත්මකව අලි අඩුවීමක් වෙලා තියෙනවා. ඔව් මං හිතන්නේ මං ඒකටත් එකතු කිරීමක් සිදු කරන්නම් අපේ අසන්නන්ට දැන ගැනීම සඳහා. අපි මේ සංඛ්‍යාත්මකව ගත්තොත් ඇත්තටම අලි ලංකාවේ ගොඩක් අය ඉන්නවා, ගොඩක් සංඛ්‍යාවක් ඉන්නවා. හැබැයි මේ සංඛ්‍යාව අපි කියනවා අලි තර්ජනයට ලක් වෙලා කියලා. එතකොට මේ තර්ජනයට ලක්වීම ප්‍රධාන වශයෙන්ම සිදුවෙන්නේ අර මං කලින් කිව්ව හුදකලා වීම තුර. මොකද අර වනාන්තර පද්ධති වලට ඒ අලින් හුදකලා වීම සිදු වෙනවා. ඒ හුදකලා වීම තුළ විවිධ ක්‍රියාකාරකම් සිදු වෙනවා සමහර වනජීවි ගහණයන් තුළ. මං හිතන්නේ තිස්සට පුළුවන් වෙයි ඒක පිළිබඳව අර්ථ දැක්වීමක් කරන්න. කොහොමද මේ හුදකලා වීම තුළ මේ අලින් තර්ජනයට ලක් වෙන්නේ කියන එක? ඔව් ඇත්තටම දැන් අපේ සූරදීස සර් පැහැදිලි කළා වගේ අපේ අලිගහනය දැන් මුල් කාලේ ගත්තහම මුළු ලංකාව පුරාම ඒගොල්ලන්ට ව්‍යාප්ත වෙන්න පුළුවන් වුණා. අපි හිතමුකෝ ඉන්නේ අලි සියලු දෙනාටම විශාල ගහනයක් තුළ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ප්‍රජනනය සිද්ධ කරන්න පුළුවන් වෙනවා. දැන් මේ මානව ජනාවාස ඇතිවීමෙන් වෙන්නේ අර එක යායට තිබිච්ච සේරම වනාන්තර මැදින් ගම්මාන සහ පාරවල් ඇතිවීම නිසා හුදකලා බිම් කඩවල් වලට ඔවුන් සීමා වෙනවා. එතකොට ඔවුන්ගේ ගහනය කුඩා කොටසකට සීමා වෙනවා. එතකොට ඒ මහා ගහනයක් විදියට හිටපු මේ සත්තු පොඩි 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 හුදකලා ගහනයන් බවට පත් වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රජනනය සිද්ධ වෙන්නේ අර ඒ හුදකලා ගහනය පොඩි සත්තු ප්‍රමාණයක් අතර. එතකොට ඒ අය අතර ඒගොල්ලන්ගේම අය අතර ඒ කියන්නේ නෑදෑ සම්බන්ධකමක් තියෙනවා. ඒ අය අතරම තමයි මේ ප්‍රජනන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. දැන් එහෙම වෙනකොට බඳුල මේ ඒගොල්ලන්ගේ එකම ජාන ටිකක් තමයි ඉස්සරහට යන්නේ. එතකොට එහෙම යනකොට ඒගොල්ලෝ අතර ඇතිවෙනවා දුර්වල ලක්ෂණ. ඒ කියන්නේ අර ජාන විශාල සංඛ්‍යාවක් එක්ක මිශ්‍ර වෙන්න තිබිච්ච අවස්ථාව ජාන සුළු සංඛ්‍යාවක් තමයි මේ ප්‍රජනනයේදී මිශ්‍ර වෙන්නේ. මොකද ඔවුන් බොහොම කුඩා කණ්ඩායම් බවට පත් වෙලා තියෙන නිසා. එතකොට ඒ අය අනිත් ගහනයන් සමග ප්‍රජනනය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගේ ගහනවල තියෙන ජාන විවිධත්වය පරම්පරාවෙන් පරම්පරාවට අඩු වෙනවා. එහෙම පරම්පරාවෙන් පරම්පරාවට ජාන විවිධත්වය අඩු වීම හේතු කොටගෙන අපි කියනවා ඒකෙදි අර එකම නෑදෑ සම්බන්ධකමක් සහිත සත්තු අතර ප්‍රජනනය සිද්ධ වෙනකොට ඒකට කියන්නේ ඉන් බ්‍රීඩින් නැත්නම් සහාබිජනනය කියලා. කාලයක් තිස්සේ සහාබිජනනය සිද්ධ වෙනකොට මේ ගහනවල තියෙන දුර්වල ලක්ෂණ ඇති කරන ජාන සාන්ද්‍රණය වෙන්න පුළුවන් ඒ ගහනය තුළ. එහෙම දුර්වල ලක්ෂණ තියෙන ජාන සාන්ද්‍රණය වුණාම ඒගොල්ලන්ගේ පෙළපත දුර්වල වෙනවා. ඒක අපි තාක්ෂණික වශයෙන් කියනවා සහාබිජනන අවපාතය කියලා, නැත්නම් ඉන් බ්‍රීඩින් ඩිප්‍රෙෂන් කියලා. එතකොට අන්න එහෙම වීම හේතු කොටගෙන ඔවුන්ගේ පෙළපතේ දුර්වල වීමක් වෙනවා.
එවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙන අවස්ථාවක මොනවා හෝ පරපෝෂිත ආසාදනයක් හෝ එහෙම නැත්නම් වෛරස හානියක් හෝ බැක්ටීරියා හානියක් හෝ යැනි ආසාදනයක් ඇති වුණොත් ඒකට ඔරොත්තු දෙන එක සතෙක්වත් නැති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක අර කුඩා කුඩා ගහන විදිහට ඉන්න මුළු ගහණයම සමහරවිට මැරලා යන්නත් ඉඩ තියෙනවා. ආන්නේ නිසා නැතුව මේ අපි බලන්නේ මුළු ලංකාවෙම තනින් තන තනින් තන අපි ඈත ඈත ගිහිල්ලානේ බලන්නේ. එතකොට අපිට සංඛ්‍යාත්මක වශයෙන් ඔවුන් ඉන්නව බව පේනවා, විශාල සංඛ්‍යාවක්. නමුත් ඔවුන්ගේ ජානමය සංයුතිය පරම්පරාවෙන් පරම්පරාවට දුර්වල වෙන නිසා ඔවුන් අවදානමකට ලක් වෙලා පවතිනවා. ඇත්තට මෙතන තියෙන්නේ මේ සංඛ්‍යාවේ අඩුවීමට වඩා ජානමය වශයෙන් ඔවුන්ට තියෙන අවදානම. ඒ කියන්නේ මේ 30 කියන විදිහට මේ අපි සාමාන්‍යයෙන් මේ ඉන්න ජීවි සංයුතිය ගත්තාම අපේ විෂම යුග්මක තත්ත්වය තමයි සාමාන්‍යයෙන් ගොඩක් ලක්ෂණ පාලනය කරන ජාන තියෙන විෂම යුග්මක විදිහට. ඒ කියන්නේ ලක්ෂණයක් පාලනය කරන්න ජාන දෙකක් තියෙනවා, යුගලක් තියෙනවා. ඒ යුගල විෂම යුග්මක තත්ත්වයේ තියෙන්නේ. එතකොට මේ ඉම්බ්‍රීඩින් ඩිප්‍රෙෂන් කියන එක නැත්තම් 30 කිව්ව සහබිජන නවපාතනය නිසා මොකද වෙන්නේ? අර විෂම යුග්මක තත්ත්වය සම යුග්මක තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ ජාන දෙකම එකම වර්ගයට පත් වෙනවා. මේ එකම වර්ගයට පත් වීම තුළ අර 30 කතා කරපු විදිහට මෙච්චර කල් යටපත් වෙලා තිබ්බ සමහර නිලීන ලක්ෂණ එළියට එන්න පුළුවන්. එතකොට මේ නිලීන ලක්ෂණ සමහර වෙලාවට ඒ සතහට මේ වැදගත් නැති, ඒ කියන්නේ වැදගත් නැතුව නිලීන වෙලා තිබ්බ ලක්ෂණ දැන් ඉස්මතු වුණාට පස්සේ ඒක හානිකර ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඒ තත්ත්වය තුළ සමහර ජීවීන් විනාශ වෙන්නත් පුළුවන්. ඒකම මේ එකම ලක්ෂණය මේ විදිහට ආවහම අර රෝගයක් පැතිරුණොත් එහෙම වසංගතයක් වගේ එකක් ඉක්මනින්ම මුළු ගහණයටම ව්‍යාප්ත වීමේ හැකියාව තියෙනවා. දැන් මේ වෙනකොට ලෝකයේ චීටා ගහණය ගත්තාම 20,000කට වගේ සංඛ්‍යාවකට සීමා වෙලා තියෙන්නේ. ඒ සීමා වීම ප්‍රධාන වශයෙන්ම මේ සහබිජනන අවපාතනය ලෙස අපි හඳුනාගෙන තියෙනවා. සහබිජනන අවපාතනය නිසා තමයි ඒක සිදු වෙලා තියෙන්නේ කියලා.